डॉक्टर अदारंगे एससीपी हारसे पनस्पहा एससीपी हारसे पनस्पहा कि भावित बाहन गर्भ नैव मे नैव चिली वेल दकुन मुहूर्तमा मे नैवन सीर हेत्व मुहूर्त गिरीला ये मित्रे मे नैव गुड पर्ना गुड मलगद काल हेब एवना मे नैव एटन मलगद कालने मेघ पिटतर नैवेना नैवे मे मेघ मुहूदयाट तीन को गुड विशाल मे नैव मुहूदयाट तीन अम्म तो बंकर मे नैव परीक्षाकरीपेदे गिया इला मुहूदे उड़कोट परीक्षाकर किसी मेन सर दिखने मुहूदे यटवेला तिब्बकोट सर अद्दीना ये तत्व संपूर्ण विनस्तना नैव बंदे को हिल तिब्ब नैव एतना वतुरा तिब्बेना मे सिविल वैसी टिकेट पल्ले हटे अद्दी अम्म तो देवा गोड़ दैक्का मे गोल्लो देख दत्तली हेदन कामर मे गोल्लो पुदुम मेमीम भयना तवा तीसर हटे अद्दी नवे अकड़ बीती निका जोल्लगे पटंगा ये लंग दिब फ्रिज केरला बल्दी एक तिब अलुदम कैम ये गोल्लो बड़ी निशा एव कैव इट पास आये नवे उड़ता अन्न हेदवा यान गमने सिविल वैसी एक नृदान पटंगा मे विधि सिविल सिविल वैसी जीवित अवसाने लागिया ఈట పాస్సే మేకైన హోయన్న ఎస్సిపి ఫౌండేషన్ ఎక బారగత్తా మేయాల ఏనేమ ఎతుల్ట కండాయమక్ కేవ్వా ఏ కండాయమత్ అరగొల్ వగేమ అముతు అముతు దేవల్ గుడా దెక్క మేయాల బడిగిన్న నిసా అర ఫ్రిజ్ ఎకెన్ కేమరన్ కేవ టిక వేలావక్ యద్ది మూలస్థానిత్ ఎక్క తిబ్బ సివిల్మ సంబంధత నితి వేలా గియా మేయాల ఎక ఎక్కెన అతు దహన్ నిన్న పటం గత్తా మే దెగొల్లన్నమ హోయన్న ఫౌండేషన్ ఎకెన్ తవత్ కండాయమక్ కేవ్వా మేయాల ఎతుల్ట గియా ඇතුළට ගිහිල්ලා බලද්දි දැක්කා එක කාමරයක කෑම එකක් ඉදෙන ගමන් තියෙනවා මෙයාලා ඒක ගැන මූලස්ථානෙට කිව්වා මෙයාලා ගොඩක් මේවා ගැන හෙව්වා මෙයාලා මහන්සි නිසා එක තැනක නිදාගත්තා මෙයාලා නිදාගිනිද්දි මෙයාලට අමුතු අමුතු සද්ද ඇහුණා මෙයාලට හරිම පුදුමයි මෙයාලා පහුව දවසේ අර ෆ්‍රිජ් එකෙන් කෑම කෑවා ඒගොල්ලෝ මේ ෆ්‍රිජ් එකක් ගැන ඒකේ තිබ්බ කෑම ಜಾති ගැන මූලස්ථානෙට දැනුවත් කළා මූලස්ථානය කල්පනා කරලා खुर्द गाना मुहदे अट तिब्बना कोहमद में अलू कैम दी गया मूलस्थान ये प्रश्न में खंडाय मुनुत्त हुआ खंडाय में आया पुदमूना ठीक वेला वाक्या दी मैं आला खाली नए वाक्य एक एक देवाल देख का मसलिंग हेदलती है यंत्र दत्तलिंग हेदलती है कामर जोल बित्ती अमुतु अमुतु साध्य मैं आला ठीक वेला वाक्या दी अतुधान वेला गया मैं आला होया ना तबत खंडाय में पिटक के रे हुआ ඒ කණ්ඩායමට කිසිම දෙයක් කන්න එපා කියලා SCP ෆවුන්ඩේෂන් එකෙන් අනුතරෙන් ගෙව්වා. ඒ වගේම SCP ෆවුන්ඩේෂන් එකේ මේ කණ්ඩායම හොඳට දැනුවත් කළා. ඇතුළට ගියාට පස්සේ පරණ කණ්ඩායම් වල කට්ටිය හොයන්න පටන් ගත්තා. ඒත් හම්බුන්නේ නැති නිසා මෙයාලා ආපහු එළියට ආවා. මේ නැව ඇතුළට ගිහිලා ජීවිතේ බේරගත්තු එකම කණ්ඩායමම මෙයාලා. මෙයාලා ජීවිතේ බේරගෙන ආපහු එන්න හේතුව හොයලා බලද්දි SCP ෆවුන්ඩේෂන් එක දැනගත්තා අර නැව ඇතුළේ තිබ්බ ෆ්‍රිජ් එකෙන් කෑම නොකාපු එකම කණ්ඩායම මේ ගොල්ලෝ කියලා මේ ගොල්ලෝ සෙට් කරන්න පටන් ගත්තා ඒ ෆ්‍රිජ් එකේ තියෙන කෑම කෑවොත් තමයි මේ විදිහට මිනිස්සු අතුරුදහන් වෙන්නේ කියලා මේ නෑ පරික්ෂා කරන්න ආයෙ කණ්ඩායමක් ගියා ඒ කණ්ඩායමේ හිටියා ෆවුන්ඩේෂන් එකේ විශිෂ්ටතම පරීක්ෂකයෝ කීප දෙනෙක් හැබැයි මෙයාලා දැකපු දේවල් නම් අනිත් අය දැකපු දේවල් වලට වඩා වෙනස් අනිත් අය දැක්වාගේ මෙයාලා ෆ්‍රිජ් දැක්කෙත් නෑ අනිත් අය දැක්වාගේ මෙයාලා දත් වලින් පිටිච්ච කාමර දැක්කෙත් නෑ හැබැයි මෙයාලා ඇතුළට යද්දි කලින් වතුර නොතිබුණු තැන්වල වතුරෙන් පිරලා තියෙනවා මෙයාලා දැක්කා. වතුරෙන් යටවුණු කොටස පහුවීගෙන යද්දි කට්ටිය එක එක්කෙනා නැති වෙන්න පටන් ගත්. මෙයාලා මූලස්ථානෙක තිබ්බ සම්බන්ධතා ඔක්කොම නැති වෙලා ගියා. ෆවුන්ඩේෂන් එකෙන් තීරණය කළා ඒ කණ්ඩායමක් අතුරුදහන් කියලා. මෙයාලා ආයේ ඒ නෑමට කිසිම කණ්ඩායමක් යවන්න උත්සාහ කළේ නැහැ. මේ නෑ ෆවුන්ඩේෂන් එකෙන් SCP කෙනෙක් විදිහ නම් කෙරුවා. මේ නෑව SCP 455 කියලා නම් කෙරුවා. මේක ඊක්ලිඩ් කාණ්ඩයට වර්ග කළා කිසිම මිනිසෙක්ටවත් කිසිම යානකටවත් මේ නැව ළඟටවත් යන්නේක තහනම් කළා මේ SCP ගැන තොරතුරු හම්බුනේ මට මෙච්චරයි ඔයා මීට වඩා තොරතුරු දන්නවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න සුබ දවසක්